දින 10කට පෙර මම රාජකාරි කටයුත්තකට ජර්මනියට ගොස් සිටි අවස්ථාවේ මට මතක හැරියට සිලෝන් හයි ස්පීඩ් රේල්වේස් ලිමිටඩ් නැමැති සමාගමේ අධ්‍යක්ෂවරයා එම අධිවේගී විදුලිතුම්බිය නිෂ්පාදනයට හා අපනයනයට ආයෝජන මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ සමාගම මට සහ රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා කරලා තිබුණා. අදාළ යෝජනාව අනුමත කිරීම සඳහා අපි ඔවුන්ගෙන් අමරකන ඩොලර් මිලියන 25ක කොමිස් මුදලක් ඉල්ලා සිටියා කියලා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. සිලෝන් හයි ස්පීඩ් රේල්වේ ආයතනයේ ව්‍යාපාරය ආරම්භ කිරීම, ව්‍යාපාරයට අවශ්‍ය වෙන මූලික අදහස, කොයි ආකාරයෙන්ද මේ ව්‍යාපාරයට අපි ඇතුල් වෙන්නේ කියන එක මුලින්ම මේ සමාගමට හඳුන්වලා දීලා තියෙන්නේ ඇන්ටන් දේශප්‍රිය කියන අපේ යුරෝපයේ සිටින ව්‍යාපෘති භාර අධ්‍යක්ෂකවරයා. එතුමා මේ ව්‍යාපෘතිය පිළිබඳව සියලුම කරුණු ස්කයිප් හරහා සම්බන්ධ වෙලා සියලු දේවල් ඔබතුමාලව දැනුවත් කරයි. කෙලින්ම සුජීව සේරසිංහ ඇමතිතුමා ආරියසිංහ කියන අධ්‍යක්ෂක ජනරාල්වරයා සම්බන්ධ කරගෙන එහි අපේ ඉතාලි චේම්බර් ඔෆ් කොමර්ස් එකේ මිලාන් නුවර තියෙන එහෙට ගිහිල්ලා කෙලින්ම එහිදී අපේ ආයෝජකින්ව හමු වෙලා තියෙනවා. හමු වෙලා ඒ ආයෝජකින් එක්ක කතා බහ කරලා තියෙනවා. මේක රාජතාන්ත්‍රික හමුවක් විදිහට තමයි එහිදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මිලාන් නුවර. එතනදී පැහැදිලිවම එතුමා රාජතාන්ත්‍රික හමුවක් ගියාම ඒක කෝඩිනේට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක මෙතනින් එහාට ගෙනියනවා කියන එක ගෙනියන්න ඕන ලංකාවේ නියෝජිතයා වෙන්න ඕන තානාධිපතිතුමා. එතකොට තානාධිපතිතුමා එක්ක මීටින් එක තියෙන වෙලාවේදී ඒ බිස්නස් ප්‍රොමෝෂන් වැඩසටහන එතන කරන අවස්ථාවේදීම අපේ ආයෝජකයෝ ටිකට වෙනම කාමරයකට අරන් ගිහිල්ලා ඒ කාමරයේ තුලදී ව්‍යාපාරික කාඩ්ස් හුවමාරු කරලා එයාගේ පෞද්ගලික නියෝජිතයෙක්ව සම්බන්ධ කරනවා. මාව සම්බන්ධ කරගන්න ඕන නම් කෙලින්ම මෙයාව අමතන්න. එතකොට එතුමාට 10%ක් ඉන්නද ඔක්තුමාගේ බිස්නස් එකේ? අමාත්‍යවරයා මුල් අවස්ථාවේදී කෙලින්ම අපේ ඉන්දික අනුරුද්ධ සහ ඇන්ටන් දේශප්‍රිය කියන මහත්මරු දෙන්නව වෙනම කාමරයක සම්බන්ධ කළ අර මීටින් එකෙන් පස්සේ කෙලින්ම ඉල්ලලා තියෙනවා 10%ක කොටසක් අයින් කරලා දෙන්න කියලා. අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේක ආයෝජනය කරන කවුද කියන එක? දැන් ඒක මෙහෙම ඒක රහස්‍ය විදිහට තමයි හෙට බාර දීලා තියෙන්නේ. ඉතින් ඒක දැනගන්න එළියට දෙන්න පුළුවන්ද කියන එක දැනගන්න අහන්න ඕන. මම දැක්ක මටත් මඩක් ගහගෙන ආවා. මට අපේ මතුමාට කෝච්චි හදන්න මොකක්ද අරන් ඇවිල්ලා පල් හොරු වගේ. මේක BO එකේ අප්‍රූවල් අරගෙන මේව හොර සමාගම් වලට විකුණනවා. අවසරය ගන්න බලපත්‍ර ඒවා ලීගල් ඉදිරිපත් කරන්න කිව්වා. මේව ඉදිරිපත් කරන්නේ නැහැ. මේ ලංකාවේ ඉන්න ගෑනු කෙනෙක්. හැබැයි කියන්නේ යුරෝ බිලියන 5 ලංකාව ගොඩ දාන්න පුළුවන් අවුරුදු 100කට. යුරෝ බිලියන 5 කෝච්චි හදන්න කෝච්චි හදන්න රුපියල් 100ක් කම්පනියක් රෙජිස්ටර් කරනවා. ඉතාලියෙන් කියලා කියන්නේ ඉතාලියේ මොකෙක්වත් නැහැ ලංකාවේ ඉන්න ගෑනු කෙනෙක්. ඉතින් මේවට රටේ නීතිය හැදෙන්න ඕනේ.